मगे रत्तरंग अम्मे दाति दुए पुते अदहारे लस्सन तवसा ए तमाय सुंदर हदवतक मंगल्य समरन दवस निसा सुंदर हदवतक कोहेद तीयन्ने का गावद तीयन्ने कोच्चर ऐतकद तीयन्ने कियला गुडाक वेसे नवश्यतावयक ने अन्न ए हदवत होयागन्नट ए हदवत स्पर्श ए हदवते तीयन स्पर्शे पुंचि बिंदुवक हरि अपे मनुष्य हदवतट यावुनुत बद्धवुनुत ए अपे मनुष्य हदवत तुल महा प्रातिहार मे लोके तुलम करन्नट पुलुवन् मगे रत्तरंग अम्मेता अति दुए पुते हेमोम पिपासेन इन्न हेमोम होयन हेमोटम अत्यवश्य मे सुंदर प्रेमे अद्दकीम अपिट शुद्ध बाइबले हराटम अपि इगनगन तीयनवा अहला तीयनवा अपि मिनी करनवा भावना करनवा ए वगेम ए परण गिवसुमें अलुत गिवसुमट आवट पास्से अन्न ए असीमित प्रेमेट शुद्ध स्वामीन महान्से लस्सन अरुतक खावनवा अरुतक एकतु करनवा कोहोमद ए मनुष्य भव अभिभवला यान ए देवत्वे स्पर्शय मुकद्द कियला अपिट कियला देनवा ए निसा तमाय अन्न ए हृदयट एमत नैत्तम ए हृदय तिबेन ए स्वामीन महान्सेट अपि मेच्चर लैदी मेच्चर कल उन्वान्सेव जीवत करवान्ने अदत जीवत करवला ये जीवत करवला हेटा जीवत करवान्नट पेरुम पुरान्ने एवेनी हदवतक उन्वान्सेतुल ए असीमित प्रेमय उन्वान्से गावत्यान्न तिबुन निसाई असीमित प्रेमय किला कीवोम एक ता काटकवत दरन्न बेरी देयक असीमितई किला कियन्ने समहारट मनुष्य मट्टम तुल हरि आदरे कियन एक दैनेनकोट मिनिसुन्ट दरन्न बेरु वेनवा अन्ने वगे स्वामीन वहांसेगे दिव्य हृदय निक्मिन ए निर्मल पिवितुरु ए प्रेमय केनेकुट हरियट अद्दक्कोत् तुकागत्तोत् एक दरन्नट बह रत्तरंग अम्मेता अति दुए पुते एहनम अपि तासई किला कियमु दिव्य हृदय जेसुट अपि कियमु अने जेसुने अपि तासई ए असीमित भविं पुंचि स्पर्शयक् लबन्नट अद दवसेदी लबागेन ए स्पर्शय अपि तुलिं विद्यमान करन्नट ए वाइब्रेशन एक लोपुला पत्र करन्नट अपि आसई स्वामिने कियला गायना करमु हृदयेन शांत दांतो जेसुने निर्मल जेसुने अपिवत आशीर्वाद करन्न अपे हदवत स्पर्श करन्न Okay.
දෙවියන් වහන්සේගේ ඇරයුම ඔබට මට ලැබිලා තියෙන්නේ මේ පුළු තලේ තුල ජීවත් වෙන්න. ඒ නිසාම තමයි උන්වහන්සේ අම්මා තාත්තව තෝරගෙන ඒ ගර්භාෂයේ තුල කලලයක් හදලා ඒ කලලයට අවශ්‍ය කරන ඉන්ද්‍රියන් ඔක්කම නිර්මාණය කරලා එතෙන්ට ජීවන හුස්මක් දුන්නා. ඒ ආත්මය ස්වාමීන් වහන්සේගේ ආදරය අපගේ හදවත ඇතුලේ ජීවිතයේ ඇතුලේ උන්වහන්සේ තැන්පත් කරා. එනිසාමයි කවුරු හරි මැරුණද කියලා හොයලා බලන්නේ මුලේ නතර වුණාම නෙමෙයි. බ්‍රේන් ඩෙත් එකක් ඕනෑම මිනිස්සෙකුට සිදු වෙන්න පුළුවන්. කෝම ලෙවල් එක අවුරුදු ගණන් ජීවත් වෙන්න පුළුවන්. ඒකට හේතුව හදවත ඇතුලේ ඒ තිබෙන ජීවනයේ සහ ආත්මික බව. එනිස රත්න මිත්‍යාති පුතේ දුවේ අපි මුළු ජීවිතේ පුරාවටම උන්වහන්සේ ආත්මය දුවන්න ඉඩ දෙන්නේ ඒ හදවත ඇතුලේ ඇති වෙන ස්පන්දනය තුල. අපගේ ජීවිතයේම ආත්මයක් බවට පත් වෙනවා. ඒ නිසා අද ඔබගේ මගේ ජීවිත මංගල්‍යය හදවතක් ඇති ඒ හදවතේ අයිතිය දෙවියන් වහන්සේට දුන්න හැම කෙනෙකුටම මේ මංගල්‍ය සමරන්න පුළුවන්. මොකද ස්වාමින් වහන්සේගේ හදවත ඔබේ මගේ ජීවිතයේ තුල ජීවමාන වෙලා එනිස තමයි මිනිසුන් කියාවි ඔබගේ ස්වාමි පුරුෂයා භාර්යාව කියාවි මම ඔයාගේ හදවතේ ලස්සන දැක්කා. ඒක මස්ටිකක් නිසා නෙමෙයි. ඒක මාංශ පේශීන් නිසා නෙමෙයි. ඒක ස්නායු සහ ධමනී නී ශිරාවන් වලින් පිරිච්ච තනක් නිසා නෙමෙයි. හදවතේ ලස්සන පෙනෙන්නේ ඒක පුද්ගලික ජීවත් වෙන ආකාරයටයි. එනිසා ජී ස්වාමීන් වහන්සේගේ මේ හදවතේ ලස්සන මිනිස්සු දැක්කා. එය ශල්ල කර්මයක් කරලා කපලා එළියට අරගෙන දැක්ක හදවතක් නෙමෙයි. දෙවියන් වහන්සේගේ ආදරය, දෙවියන් වහන්සේගේ සෙනෙහස, දෙවියන් වහන්සේගේ බලය, දෙවියන් වහන්සේගේ ආශිර්වාදය දෝර ගලන ජීවිතයක් බවට පත් වුණා. එහෙනම් අද දවස ඔබගේ මගේ ජීවිතය අකුල ගන්න දවසක් නෙමෙයි, හිර කර ගන්න දවසක් නෙමෙයි, ඔබේ මගේ ජීවිතය දිගහරින දවසක්. ජීවත් වෙන අන්තිම මොහොත දක්වා මිනිසුන් වෙනුවෙන් දෙවියන් වෙනුවෙන් ජීවත් වෙන්න ඒ හදවතේ බලය ඉල්ලන දවසක්. එන්ස ස්වාමීන් වහන්සේට අපි කියමු අසීමිතයි ඔබ වහන්සේගේ ආදරය. ඒකට සීමාවක් නැහැ. ඒ ප්‍රේමය අසීමිතයි. ඒ ප්‍රේමය දෝර ගලනවා. ඒ ප්‍රේමය එළියට එනවා. ඒ ප්‍රේමය එළියට එන්නේ අපි පෞද්ගලිකව ඉන්න මොහොතක නෙමෙයි. මිනිසුන් අතර මිනිසෙක් වෙන මොහොතේදී, මිනිසුන් අතර දේවිකත්වයෙන් පිරුණු මොහොතේදී, දෙවියන් අතර ජීවත් වෙන්න ඉගෙන ගන්න මොහොතේදී.
පුත්‍රයාණන්ගේද සුදාත්මයාණන්ගේද නාමේ අපගේ ස්වාමින් වන ජේසු ක්‍රිස්තු ස්වාමින් වහන්සේගේ වරප්‍රසාදයත් සුදාත්මයාණන්ගේ ජීවදානයත් ඔබ සියල්ලන් සමග පවතිවා පාපියු අපහට ස්වාමිනේ කරුණා කළ මැනව අසරණ අපහට ක්‍රිස්තුනේ කරුණා කළ මැනව කලකිරෙන අපහට ස්වාමිනේ කරුණා කළ මැනව සියලු පලති දෙවියන් වහන්සේ අපට කරුණා කර අපගේ පව් කමා කර සදා ජීවනයට අප පමුණුවන සේකවා ස්වාමීන් වහන්සේ ඔබ සමග වන සේක්වා ඔබ සමගද වන සේක්වා සුද්ධවර ලෝකතුමා විසින් ලියා තිබෙන දේ වාක්‍ය නම් මෙසේය ස්වාමීන් වහන්සේට මහිමය වේවා ලෝකතුමාගේ සුවිශේෂී 4 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි වගන්තියේ සිට උන්වහන්සේ තමන් ඇති දැඩි වූ නාසරෙත් නුවරට පැමිණ සිරිත් පරිදි සබත් දවසේදී ධර්මශාලාවට වැඩම කර කියවීම පිණිස නැගිට සිටිසේක. එවිට දිවස්වර යෙසායාගේ ග්‍රන්ථය උන්වහන්සේට දෙන ලද්දේය. උන්වහන්සේ ග්‍රන්ථයේ දිගහැර මෙසේ ලියා ඇති තැනට සොයාගත්සේක. ස්වාමින් වහන්සේගේ ආත්මය මා කෙරෙහි ඇත. මක්නිසාද දිලිඳුන් හට සුබ අශ්න දේශනා කරනු වස් උන්වහන්සේ මා ආලීප කළසේක. වහලුන්ට මිදීමද අන්ධයන්ට පෙනීමද ලැබෙන බව දන්වන්නටත් පීඩිත වූවන් මුදවන්නටත් ස්වාමින් වහන්සේගේ ප්‍රසාද ලත් වසර ප්‍රකාශ කරන්නටත් මා එවා වදාළසේක. උන්වහන්සේ ඒ කියවා ග්‍රන්ථය අකුලා උපස්ථායක තැනටදී වැඩහුන් සේක. ප්‍රේමේ සුභාරංචය නම් මෙසේය. ක්‍රිස්තුනි වහන්සේට ප්‍රශංසා වේවා. වාදිවන්න. අසීමිත ආදරයක් unconditional love එකක් ආදරයක් මිනිස්සු හොයාගෙන යනවා. මේ පුළු තලයේ අසීමිත ආදරයක් හොයාගෙන ගිය මිනිසුන් එක්තරා දවසක දෙයක් තේරුම් ගන්නවා. ඒක අසීමිත නැමේ, ඒක සීමා සහිතයි කියලා තේරුම් ගන්න පටන් ගන්නවා. කවදද මිනිස්සෙක්
තවත් කෙනෙක්ගේ ආදරය සීමා සහිතයි කියලා දැනගන්නේ. මිනිසුන්ගේ දුර්වලකම, මිනිසුන්ගේ අඩුපාඩුකම්, මිනිසුන්ගේ වැරදි ක්‍රියාපටිපාටීන් මතුවන දවසේදී අර අසීමිත ප්‍රේමය සීමිත ප්‍රේමයක් බවට පත් වෙනවා. එතනදී මිනිසුන්ට හිතෙනවා මේ අසීමිතයි කියන එක තේරුමක් නැහැ. මෙත් එක්ක ගමනක් තව දුරටත් යන්න බෑ. මේගොල්ලන්ට කොච්චර කිව්වත් වැඩක් නැහැ. ඒ නිසා දන්නේම නැතුව මොකද වෙන්නේ? එතන ගැප් එකක් ඇති වෙනවා, හිස්තැනක් ඇති වෙනවා, දුරස්සකමක් ඇති වෙනවා, වේදනාවක් මතු වෙනවා, කලකිරීමක් ඇති වෙනවා, අසරණයි කියලා ජීවිතේට දැනෙන්න පටන් ගන්නවා. එතකොට මේ අසීමිත ප්‍රේමයක් සීමිත ප්‍රේමයකට ගේනවා. එතකොට මේ සීමිත ප්‍රේමය අරගලයක් හැමදාකම. එතකොට මේ අසීමිත ප්‍රේමයට අරගලයක් නැහැ. මොකද ස්වාමීන් වහන්සේ පළවෙනි කේවීමෙන් කියවෙනවා, මම නේ ඔවුන්ගේ මට්ටමට එනවා. දැන් අපි හැම වෙලාවෙම උත්සාහ කරන්නේ මේ අසීමිත ප්‍රේමය තුල සීමා සහිත වෙන්නේ කොහොමද? මගේ ලෙවල් එකට, මගේ සිතුවිලි වලට, මගේ ක්‍රියාපටිපාටියට, මගේ දැක්මට, මගේ සිතු ජීවිත ආකල්ප වලට අනිත් අය එසවෙනකම් බලාගෙන ඉන්නවා. හැබැයි ස්වාමීන් වහන්සේ මිනිසුන්ව උඩට ඉස්සුවේ නැහැ. මිනිස්සු දුර්වලමයි, මිනිස්සු පව් කරා, මිනිස්සු වැරදි කරා, මිනිස්සුන්ගේ අඩුපාඩුකම් එහෙමම තිබුණා. ජේ ස්වාමීන් වහන්සේ එnde ඉස්සරත් තිබුණා, ආවට පස්සෙත් තිබුණා. උන් වහන්සේ ස්වර්ගයට ගියාට පස්සේ එහෙමම තියෙනවා. හැබැයි ස්වාමීන් වහන්සේට කලකිරීමක් ඇති වුණේ නැහැ. ඒ වෙනුවට උන්වහන්සේට මොකක්ද ඇති වුනේ? උන්වහන්සේ පළවෙනි දවසේදී ගත්න ප්‍රයත්නය එහෙමම ඉෂ්ට කරගෙන යනවා. මොනවද? ස්වර්ගයේ ඉඳලා බැහැලා ආවේ මිනිස්යත් එක්ක ජීවත් වෙන්න. මිනිස්යත් එක්ක ජීවත් වෙලා මිනිස්යාගේ දුර්වල මොහොතේදී උන්වහන්සේ එතන හිටියා. අඩුපාඩුකම් තියෙන මොහොතේදී එතන හිටියා. අසරණ විච්ච මොහොතේදී එතන හිටියා. පෙරදුණු මොහොතේදී එතන හිටියා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ නේ ස්වර්ගයට ගියාට පස්සේ ආයෙත් මේ දිව්‍ය පූජාව තුළ ආයෙත් මොකද්ද වෙන්න යන්නේ? මිනිසුන්ව ඉහළට ඔසවන්න බෑ. මොකද මිනිස්සු හැදෙන්නේ නැහැ, මිනිස්සු වෙනස් වෙන්නේ නැහැ, මිනිස්සුන්ගේ දුර්වලකම බරයි හරියට. ඒ නිසා ඒ මිනිස්සු ඒ ලෙවල් එකේම ඉන්නකොට ස්වාමීන් වහන්සේ මොකද කරන්නේ? සුදුසුදු භූපයක් තුළින් ජීවමානව ඔබේ මගේ ජීවිතේ ඇතුළට ඇවිල්ලා ඔබගේ මගේ හදවතේ තියෙන බරගතිය, ජීවිතේ තියෙන නුසුසු ගතිය උන්වහන්සේ හිඹීට හිඹීට අයින් කරන්න පටන් ගන්නවා. එනිසා ස්වාමීන් වහන්සේ කිව්වේ නැහැ ඔබ දැන් වෙනස් වෙලා හොඳ වෙලා දැන් මාගාවට එන්න. එහෙම අන්න ගැහුවේ නැහැ. ඔබ ඉන්න විදියට නේ එන්න, මම ඔබට අවශ්‍ය කරන දේ කරන්නම්. මේක තමයි රත්නම් මේ තාත්ති පුතේ දුවේ දෙවිඳුන්ව හඳුනගන්න විදියයි මිනිසුන්ව හඳුනගන්න විදියයි. එතකොට මිනිසුන් ඔබ මා කොච්චර හඳුනගත්තත් ඒ මිනිස්සු කවදා හරි ඔබේ අගුණ සහ ඔබේ බැරිභාවය, ඔබේ නොහැකියාව, ඔබේ පාපය, ඔබගේ දුර්වලකම, ඔබේ අඩුපාඩුව කියලා පෙන්නනවාමයි. ස්වාමින් වහන්සේගේ හදවතට ඔබ බද්ධ වුණ දාට අඩුපාඩුව පෙන්වන්නේ නැතිව හදවත ඇතුලේ ශාන්තියක් ඇති කරලා දෙනවා.
एक तमाई कुरुसे ने एल्लीला हिटपु जेस्वामीन वहांसे ने सुराट किए नवा सुरा किए नवा ऐताई ओबनाम किसी में वैराद्दा करला ने हमें मामा वैराद्दी करला थी ये नवा मगे हडू पाडू काम थी ये नवा स्वामीन वहांसे ऐहुवे ने हैं अनित पत्ते हरिला ने अपराधे ने इहम करे मंग वहाँ के निहम दिया बलाप्रुत्तु ने नैनी ऐ इहम करे मिने मामा कुछर आदरे दोगल अंट ऐ ओगुलो मिनिसुन ते क उरन उने ऐ होर कांग करे ऐ वायर करे ऐ सल्लाल देवल करे ऐ मे पापे करे इहम स्वामी नुहान से है वद नहें उन वाहन से अभिला ए दुर्वल कम केनित्वे नहें ए दुर्वल कम मतु केरेवे मन नहें अरे मनुष्य किए ना मामा दुर्वल वेला इन नवा केला अबे स्वामी नुहान से किए नवा उब अधमा समग पारादी से इन नवाई केला प्रशंसावेवा 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 इन सही उन वाहन से के आदर या असीमित इन सही उन वाहन से के हदवत दिव्य में हर दिया बबड पत्तेला मुल लोके टम शांति या समाधाने गिन दिन हदवत तक बबड पत्तेला तीन ने स्वामी वाहन से अद दवसे दिस्विशेषी क्या निमिहमाई तमन ऐति दरियो नासरित नुवरट पैमिना सिरित परिदी सबक दवसे दी धर्मशाला वट वैदमकल सेका ऐ दम में धर्मशाला वकट ऐतुल्वी में आवश्यकतावे मनोवर दतीन बिंदुनु सित स्वपत करगान्नट कलुनु जीवितय आयत गुड़ना गा गन्नट काल किरुनु मनसट आयत ने उत्तेजने अदीला बले अदीला आयत प्राणवत कर गन्नट इनसा रतनमे थाती पुते दुवे आदि अनादि इंदिला सिरित परिदे ओन सिनगोगेट गिया देव मधुरट गिया मुनवट दगिये नमस्कारेट गिया එතකොට මේ නමස්කාරයට ගියාම එතන තමයි සුව වෙන්න පටන් ගත්තේ මිනිසුන් දන්නවා ඔවුන් දුර්වලයි කියලා හැබැයි මිනිසුන්ගේ දුර්වල තැන ඔවුන් එහෙමම හිටියා මේ වත්තේ ඉඳලා গিදර ඉඳලා මේ බැටලුවන් එක්ක ගාල්ලේ ඉඳලා මේ ගාලු කරලා තිබිච්ච තැන ඉඳලා ඔවුන් ආවා හැබැයි ने स्वामी वहां से मनोवद करे निरंतरेन म ओन एन मुहते दी ओन गे हदवतट आये शांति अदुन्ना उब हितला बलन ने कौरु हरि देव मधुरट अविल्ला याट शांतियक लबुने नत्नम आये याट देव मधुरट एन ओनद याट बलया खंब वेन्ने नत्नम याद शक्तिया खंब वेन्नी नत्नम याद सुवया खंब वेन्नी नत्नम उहुट समावल वेन्नी नत्नम उगे जीविते वैदकाटे युतु करगने यान्न अवेसी बालय स्पिरितुव आत्मिक बवसा अभिशेके लबेन्नी नत्तं कौरुहारी देवी अंतिक गिहिला वैदक्ते इद एगुलु कियावे मगे पाडवे मंग इन्नां को मंग में देवी अंतिक नतिकोटत मत एहम में इन्न पुलुवां දෙවියන්තෙක් මම ඉන්න ඕනේ නැහැ පල්ලි යන්න ඕනේ නැහැ දේව වචනේ මට ඇහෙන්න ඕනේ නැහැ මොකද මගේ ජීවිතේ සාමාන්‍ය විදියට එදා වගේම යනවා හැබැයි බිඳුනු සිත සූපත් කරන්න දේව මදුර දේවිකත්වය දේව වචනය දේව විශ්වාසය ආත්මික බව ආත්මික බැඳීම සහ හදවතේ බැඳීම जीवित मिनसुन विसिन अतिकरपु चोदनावान मिनसुन विसिन अतिकरपु पीडनयान मिनसुन विसिन अतिकरपु अलहपीम में उक्कोम उन वहां से समते इट पत कर गान्न इन से उन वहां से देव मेदुरट अविल्ला मुनवदु उन वहां से पिरल गत्ते
පෙරලගත්තා නේ උන්වහන්සේගේ දුක කියන තැන පෙරලගත්තේ නැහැ අද අපි සුද්ධෝ බයිබලයේ පෙරලගන්න හරිම ආසාවයි මොන හරි ප්‍රශ්නයක් ආපුවම කරදරයක් ආපුවම දුක් ආපුවම ස්වාමිනේ මට කතා කරන්න කියලා බයිබලයේ එකපාරට මෙහෙම පෙරලනවා පෙරලලා බලනවා මගේ දුක තියෙන දණක් තියෙනවද මගේ මේ ප්‍රශ්නය ගැන කතා කරන තැනක් තියෙනවද කියලා බලනවා ස්වාමින් වහන්සේ ප්‍රශ්නේ තියෙන තැන හෙව්වේ නැහැ ස්වාමින් වහන්සේ මගේ ජීවිත කතන්දරය කියන තැන හෙව්වේ නැහැ නේ ඒ දුක කියන තැන හෙව්වේ නැහැ උන්වහන්සේ මගේ කර්තව්‍ය මොකද්ද මගේ දූත මෙහෙවර මොකද්ද දෙවියන් වහන්සේ මගෙන් ඉල්ලන්නේ මොනවද මේක තමයි උන්වහන්සේ හෙව්වේ මගෙන් ඉල්ලන්නේ මොනවද නේ එහෙනම් ස්වාමින් වහන්සේ පැහැදිලිවම කියනවා මෙතනදී නේ එවිට දිවස්වර යසයාගේ ගන්තේ දිගහැර උන්වහන්සේ කියුවා නේ එතකොට කියවන්නේ මොනවටද කියුවේ එවිට ස්වාමින් වහන්සේගේ ආත්මය මා කෙරෙහි ඇත එනිසා මේ ස්වාමින් වහන්සේ නිකම්ම මේ සුදෝ පාඨය කියවන්න ගත්තේ නැහැ උන්වහන්සේ කියනවා දේව ආත්මානුභාවය මා තුල දැන් තිබෙනවා දේව ආශිර්වාදයේ මට ලැබෙනවා දේව වරප්‍රසාදයේ මට පිරෙනවා දේව ආදරයේ තුල ඒ හදවතට බද්ධ වෙනවා ඒ ආත්මික බව නැවත වතාවක් මගේ ජීවිතයේ ඇත්තක් වෙනවා මේක තමයි වෙනස එනිසා ස්වාමින් වහන්සේ තුල රත්නම්මේ තාති පුතේ දුවේ ඔබට මේ දෙවියන් වහන්සේව අවශ්‍ය වෙන්නේ ඔබේ දුක කියන්න නැමේ ඔබේ වේදනාව කියන්න නැමේ ඔබේ හැලහැප්පීම් කියන්න නැමේ ඔබට ස්වාමින් වහන්සේව අවශ්‍යයි මොනවටද උන් වහන්සේගේ ආත්මික භවෙන් පිරෙන්න ශක්තිමත් වෙන්න බලවත් වෙන්න ආලේපිත වෙන්න මොනවටද ආලේපිත වෙන්න ඕනේ ස්වාමින් වහන්සේගෙන් අහන්න තියෙනවා ප්‍රශ්නයක් උන් වහන්සේගේ හදවතට බද්ධ වෙලා අහන්න තියෙනවා ප්‍රශ්නයක් උන් වහන්සේගේ ආත්මයට බද්ධ වෙලා අහන්න තියෙනවා ප්‍රශ්නයක් උන් වහන්සේගේ ජීවිතයට බද්ධ වෙලා අහන්න තියෙනවා ප්‍රශ්නයක් මොනවද What I have to do for you? මට මොනවද තවත් ඔබ වහන්සේ වෙනුවෙන් කරන්න තියෙන්නේ? ඔබ අහලා බලන්න. දැන් ඒකටද ස්වාමින් වහන්සේව හොයන්නේ? ඔබ දෙව් මැදුරට යන්නේ YouTube එකෙන් මෙහෙවල් බලන්නේ දේව වචනේ අහන්නේ නේ ඔබට මොනවද දෙවියන් වහන්සේ වෙනුවෙන් තවදුරටත් මිය ඇදෙන්නට මත්තෙන් කරන්න තියෙන්නේ මේක අහන්නද නැහැ අපි සමහරට අනිත් පැත්තට අහනවා නේ කොච්චර පල්ලි ගියත් වැඩක් නැහැනේ මගේ ආශාව ඉෂ්ට වුණේ නැහැනේ කොච්චර යාඥා කරත් වැඩක් නැහැනේ මගේ සිත සන්තෝෂයට පත් කරන්න බැරුණානේ මේ දෙවියන්ට මම ඉල්ලුවනේ මගේ පුතා වෙනුවෙන් මම ඉල්ලුවනේ මගේ දුව වෙනුවෙන් මම ඉල්ලුවනේ මගේ ස්වාමි පුරුෂයා වෙනුවෙන් මම ඉල්ලුවනේ මගේ භාර්යාව වෙනුවෙන් මොනවද දෙවියන් වහන්සේ මට දුන්නේ දුන්නති දේවල් තමයි වැඩියෙන්ම තියෙන්නේ පොඩි කාලේ ඉඳලා දුන්නේ නැහැ පොඩි කාලේ ඉඳලා භුක්ති විඳින්න දුන්නේ නැහැ පොඩි කාලේ ඉඳලා සතුටෙන් ඉන්න දුන්නේ නැහැ පොඩි කාලේ ඉඳලා අද වෙනකන් මගේ ජීවිතයට තෘප්තිය කියන දේ දුන්නේ නැහැ දැන් මේක දුන්නේ නැහැ ලැබුණේ නැහැ හරි ගියේ නැහැ කරන්න බැරුව ගියා කියන කතන්දරය අපි එළියට ගේනවා මිසක කවදද දෙවියන්ව හොයාගෙන ඇවිල්ලා අහන්නේ tell me lord කියන්නකෝ චුට්ටක් මට ජීවතුන් අතර ඉන්නකොට මොනවද තවදුරටත් කරන්න තියෙන්නේ මගේ භාර්යාවට මට මොනවද තවදුරටත් කරන්න තියෙන්නේ වාසනාවත් කල්ලිද අවාසනාවත් කල්ලිද ලෙඩ දුකේදී හා සුවසපේදීද ඔබත් එක්ක ජීවත් වෙනවා ඔබට පොරොන්දු වෙනවයි කියලා කිව්වා විශ්වාසවන්තව මට මොනවද කරන්න තියෙන්නේ එයා වෙනුවෙන් ඒක නෙමේ දහන්නට ඕනේ ඔබගේ භාර්යාවගෙන් ඔබ ආවිද මට තවදුරටත් වාට මොනවද කරන්න තියෙන්නේ ස්වාමි පුරුෂයාගෙන් ආවිද තවදුරටත් මම මිය ඇදෙන්නට මත්තෙන් නේ ඔබට මම වෙනුවෙන් මොනවද කරන්න තියෙන්නේ ඔබට මං කරන්න කැමති එක ඔබේ දරුවන්ගෙන් ඔබ අහනවද මොනවද තව කරන්න තියෙන්නේ මට දරුවෝ සැලකන්නේ නැහැ මගේ ස්වාමි පුරුෂයා මට සලකන්නේ නැහැ මගේ භාර්යාව මට සලකන්නේ නැහැ මගේ අම්මා තාත්තා මට සලකන්නේ නැහැ
අන්තිමට තියෙන්නේ සලකන්නේ නැහැ බැලුවේ නැහැ hina une නැහැ කතා කරේ නැහැ මේ අපෝපස්ථාන කරේ නැහැ මගේ දුකේදී හිටියේ නැහැ මගේ සිත් වේදනාවේදී හිටියේ නැහැ මගේ අසරණ කමේ හිටියේ නැහැ මගේ ලෙඩේදී හිටියේ නැහැ මගේ නයතුරුස්වල හිටියේ නැහැ මේ මානසිකත්වය සහතන් ඉතාමං සූක්ෂමව ඔබේ මගේ සිතට දාලා ජීවිතයට හදවතට තෙරපීමක් ඇති කරලා දුකක් ඇති කරලා ජීවත් කරනවා දුකක් ඇති කරවලා ජීවත් කරනවා එහෙනම් ස්වාමීන් වහන්සේ පැහැදිලිවම කියනවා මොනවද කියන්නේ මක්නිසාද මක්නිසාද දිලිඳුන්හට දිලිඳුන්හට සුභ ආරංචිය දේශනා කරනවා සුභ ආරංචිය දේශනා කරනවා එනිසා ස්වාමීන් වහන්සේගේ ආත්මික බව සහ හදවතේ බැඳීම තියෙන වෙන කිසිමකට නෙමෙයි ගුඩ් නිවුස් එකක් ගිහිල්ලා කියන්න තියෙනවා සුභ ආරංචියක් තියෙනවා ලෝකේ තියෙන සුභ ආරංචිය මොකද්ද නේ හෙට ඉඳලා ඔයාට ප්‍රොමෝෂන් එකක් තියෙනවා एक සුභාරංචියක් ඇත්ත හැබැයි ඊට වඩා හොඳ කෙනෙක් ආපුවාම එයාව ප්‍රොමෝට් කරනවා ඊට වඩා හොඳ CEO කෙනෙක්ව ගන්නවා ඊට වඩා හොඳ නේ ඩිරෙක්ටර් කෙනෙක්ව ගන්නවා නේ ඉනිසා නේ රත්න මේ තාත්ති පුතේ දිවේ හොඳ කෙනාට වඩා හොඳ අය ඕන තරම් ඉන්නවා හොඳ අයට වඩා දැන් හොඳයි කියලා හිතාගෙන ඉන්න අයට වඩා හොඳ අය ඕන තරම් ඉන්නවා නේ එනිසා මේ සුභ ආරංචිය ටික දවසක් යනකොට අසුභ ආරංචියක් වෙනවා නේ I love you නේ මම ඔයාලට ගොඩාක් ගොඩක් ආදරෙයි කියලා කියනවා ඉතින් එදාට පාටියකුත් දාන්න පුළුවන් ඇයි ඒ සුභ ආරංචියක් මම බලාගෙන හිටියා කවද හරි නේ මේ කතන්දරය තුළ නේ මට ලොකු සතුටක් ලැබෙනවා ලොකු සතුටක් ලැබෙනවා හැබැයි ටික කාලයක් ගියාට පස්සේ මේ සුභ ආරංචියම නේ අසතුටක් ගෙන දෙනවා I love you කියපුවම මං වඩ ආදරෙයි කියපුවම මොනතරම් සුභ ආරංචියක්ද දැන් අහලා බලන්න එදා කියපු I love you එක එදා කියපු මම ඔබට ආදරෙයි කියපු එක තාමත් ඔබට වළංගුයිද නැත්තම් ඒක දැන් අසුභ ආරංචියක් වෙලා නේ අපරාදේ එදා I love you කිව්වේ නේ ඇයියේ ඒක ඇත්තක් නෙමෙයි ඒක වේදනාවක් විතරයි ඒක කලකිරීමක් විතරයි ඒක තෙහෙට්ටුවක් විතරයි දැන් මිනිස්සු එහෙම තේරුම් ගත්තොත් කාර්ය ජීවිතේ ඕනෑම දෙයක් ඒ මොහොතේ ලැබෙනවා ඒක සුභ ආරංචියක් තව කාලයක් ගියාට පස්සේ ඒක අඩු වෙනවා ඊට පස්සේ ඒක අසුභ ආරංචියක් හැබැයි ලෝකේ තියෙන ප්‍රබලම සුභ ආරංචිය your sins are forgiven ඔබේ පව්වලට සමාව ලැබිලා තියෙනවා මේක තමයි සුභ ආරංචිය ඔබගේ බහර්යාවට ඔබගේ ස්වාමි පුරුෂයාට ඔබගේ අම්මට තාත්තට ආච්චිට සීයට නංගිට මල්ලිට සබහා දහම තුල ජීවත් වෙන පරිසරය තුල ජීවත් වෙන හැම කෙනෙකුටම කියන්න තියෙන ප්‍රබලම සුභ ආරංචිය තමයි ඔබ මොන තත්ත්වයේ තුල හිටියත් දෙවියන් වහන්සේ ඔබට සමාව දීලා ඉවරයි මේකට විරුද්ධ එකක් නැහැ දෙවියන් වහන්සේ ඔබට සමාව දීලයි කියන ඒකට විරුද්ධ එකක් නැහැ. ටික කාලයක් ගිහිල්ලා කියන්න බෑ ඔබට. කියන්නේ නැහැ කවදාක්වත් මොනවද? දෙවියන් වහන්සේ ඔබට සමාව දෙන්නේ නැහැ. දෙවියන් වහන්සේ ඔබට සමාව දෙන්නේ නැහැ. එහෙම කියනවද? කියන්නේ නැහැ. එහෙනම් දෙවියන් වහන්සේ ඔබට සමාව දෙනවයි කියපු එක තමයි අසීමිතව අද වෙනකම් හදවතින් ගලාගෙන ආපු ඒ සෙනෙහසේ බද්ධ වීම. එනිසා සමාව කියන උල්පත තියෙන තාක්කල් මේ පොළොතලේ ආදරේ මැරෙන්නේ නැහැ. සමාව කියන ඒ බලය තියෙන තාක්කල් මේ පොළොතලේ මිනිස්සු තනි වෙන්නේ නැහැ. සමාව කියන ඒ ප්‍රබල අභිෂේකයේ තියෙන තාක්කල් මිනිස්සු මේ පොළොතලේ කොන් වෙන්නේ නැහැ. ඇයියේ මිනිස්සුන්ට හැම වෙලාවෙම සමාව කියන එක දෝර ගලන්න දෙන්න තරම් හදවත ඇතුලේ ස්වාමීන් වහන්සේ ජීවමානයි. දෙවියන් වහන්සේගේ ආදරය තුල හෘදය සාන්ත දාන්ත ඌද කියලා අපිට ගායනා කරන්නට පුළුවන්. අසීමිතයි වහන්සේගේ ප්‍රේමය කියලා කියන්නට පුළුවන්. හැබැයි ඒක චෙක්
කරලා බලන්න නම් සමාව මොනතරම් ජීවිතේ ජීවමානයිද කියලා බලන්න වේවි. එතකොටයි අසීමිත ආදරයක් තියෙන්නේ. එතකොටයි අසීමිත ප්‍රේමයක් තියෙන්නේ. එතකොටයි අසීමිත ආදරවන්ත හදවතකට ස්වාමින් වහන්සේගේ හදවත බද්ධ වුණයි කියලා කියන්නේ. එදාටයි සුද්ධවන්ත සුද්ධවන්තියෙක් බවට පත් වෙන්නේ. එහෙම නැතුව මෙහෙම නේ මිනිසුන්ට උදව් කරා කන්න දුන්නා අඳින්න දුන්නා නේ ඉඳුම් හිටුම් දුන්නා මේ හැම දෙයක්ම දුන්නා ඔක්කොම දීලා ඔබට මන සුද්ධවන්තයෙක් වෙන්න පුළුවන් වේවිද සුද්ධවන්තියක් වෙන්න පුළුවන් වේවිද බෑ ඔබ කියාවි නේ අර සුදෝ බයිබලේ කියුවා වගේ ස්වාමිනි ඔබ වහන්සේගේ නාමයෙන් මං කුරුන්ව ඇවිද්දෙව්වා යකුන් දුරු කරා මිනිසුන්ට පිහිට වුණා ඇත්තද මට ඔබ ගාවට එන්න පුළුවන්ද ඔබ වහන්සේ කියනවා මම ඔබ වහඳුනන්නේ නෑනේ ඇයි ස්වාමිනි මම මෙච්චර දේවල් කරානේ ස්වාමීන් වහන්සේ කිව්වේ ඔබට ආදරය කරන කෙනෙකුට ඔබ ආදරය කරලා පළක් තියෙයිද ඔබ විනාශ කරන කෙනාට ඔබට වෛර කරන කෙනාට ඔබගේ හතුරට ඔබට පුළුවන්ද සමාව දීලා ආදරය කරන්න එතකොට මං ඔබ ගැන සන්තෝසයි එනිසා රටලම තාත්තේ පුතේ දුවේ අපි ගොඩක් වෙලාවට හිතන්නේ අද උදේ ඉඳලා හැන්දෑ වෙනකම් මහන්සි වුණා මහන්සි වුණා මහන්සි වුණා මහන්සි වුණා මහන්සි වුණා කණ්ඩ දුන්නා අරග කරා මේක කරා ඔක්කොම කරා නමුත් තාමත් සමාව දීලා නැහැ ස්වාමීන් වහන්සේගේ හදවත ඔබට මට අවශ්‍ය වෙන්නේ ඒකටයි ස්වාමීන් වහන්සේගේ හදවත තුල ප්‍රේමය තුල තිබුණේ එවැනි ආදරයක් ඒක තමයි අසීමිත ආදරය. ඒකට සීමාවක් නැහැ. ඊයේත් ස්වාමීන් වහන්සේ සමාව දුන්නා. අද ස්වාමීන් වහන්සේ සමාව දෙනවා. හෙටත් ස්වාමීන් වහන්සේ සමාව දෙන්න බලාගෙනම ඉන්නවා. Unconditional love එකක්. කිසිම සීමාවක් නැහැ. මම පස් පාරක් ඔයාලට සමාව දෙන්නම්. ඔබට හත් පාරක් සමාව දෙන්නම්. නැහැ එනිසයි නේ ගෝලියෝ ටික ඇවිල්ලා කියනකොට ස්වාමිනි කී වතාවක් සමාව දෙන්නද කී වතාවක්ද ස්වාමීන් වහන්සේ දේවි මොහොතේදී වැඩි කරලා දෙන්නට ඕන උනේ අසීමිතව සමාව දෙන්න ඒක මාර වැඩේනේ එහෙම කරන්න පුළුවන්ද මිනිස්සු නරක් වෙනවනේ සමාව දෙනවා වැරදි කරනවා සමාව දෙනවා වැරදි කරනවා සමාව දෙනවා මොකද්ද මේක විහිළුවක්නේ එහෙම මෙහෙම මම පඹේක් නෙමෙයි නේ මට කොන්ද හොඳට කෙලින් තියෙන මනුස්සෙක් මට එකපාරක් සමාව දෙන්න පුළුවන් තුන්වෙනි පාරක් මං සමාව දෙන්නම් හතරවෙනි පාරක් සමාව දෙන්නම් පස්වෙනි පාරක් සමාව දෙන්නම් හැබැයි තව දුරටත් මට සමාව දෙන්න බැහැ තව දුරටත් මට සමාව දෙන්න බැහැ එතකොට මේ කුර්සිය බලාගෙන අහන්න වේවි ජේසුනේ ඔබ වහන්සේත් එහෙම මට කරොත් මට ගැලවීමක් කවදා හරි තියෙවිද ස්වාමීන් වහන්සේගේ හදවතින් ගලාගෙන ආපු ඒ රුධිරයෙන් ඔබව මාව හැමදාකම දෝවණය වෙන්නේ ස්වාමීන් වහන්සේ ආත්මේක සුවයක් දෙන්නට සමාව පූජා කරනවා හැමදාම සමාව පූජා කරනවා ඒකයි වෙනස එහෙනම් ස්වාමීන් වහන්සේ සමාව දුන්නට පස්සේ අය ඉල්ලන්නේ නැහැ මං ඉස්සර වඩ සමාව දුන්නනේ මීට පස්සේ නම් මං වඩ සමාව දෙන්නේ නැහැ ඒක අය මට දෙන්න ස්වාමීන් වහන්සේ ඉල්ලන්නේ නැහැ හිංස තමයි උන්වහන්සේගේ පූජාව සමාවේ පූජාවක් බවට පත් වුනේ හිංස උන්වහන්සේගේ හදවත තාම ජීවමාන උන්වහන්සේගේ ආදරය තාම ජීවමානයි උන්වහන්සේ වෙනුවෙන් ජීවත් වෙච්ච මිනිස්සුන්ගේ හදවත් තාම ජීවමානයි එනිසා ඔබ ඉතාලියට ගියොත් ඔබට බලා ගන්නට පුළුවන් පාදුවා නගරයට ගියාම අන්තෝනි මුනිතුමාගේ මේ හදවත කොටසක් තිබෙනවා
ने उन वाहन से की दिवे कोड सक्ति बिनवा उन वाहन से की ने ऐ ये हदवत ऐतुले स्वामी उन वाहन से की हदवत बद्ध बेला ये आत्मिक बवनिसा इतना महाबलयक्ति बुना इन सही अंतुनी मुनितुमागी ने ये रेलिक्के का लंकावट गिनावट पस्से ने यापने इट अरगने यानकोटे वाहने ने मुहुद दिपत्तिन पार मध्य यानकोटे इतने दी मालु दिपत्तिम पन 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 ने सतुटेन गियाई किला कियाने ये बौद्ध सहोदरेक ड्राइवर बौद्ध सहोदरेक मटकी हुआ फादर मट अधागान न बैरुव गिया मगे वाहने मां अरगन गिये दिपत्तिम ने पन पन गिया मुनोवाद फादे ऐ हम उने මේ කෙරවලේ ඉඳලා අර කෙරවලට වෙනකම්ම හරියට පෙරහැරේ ගෙනිච්චා වගේ මාළු ටික පැන පැන ගොඩට ඇවිල්ලා ගියේ හදවත එදා දවසේදී ස්වාමින් වහන්සේ අන්තෝනි මුනිතුමාගේ ජීවිතය අරගෙන යද්දී ඔහුට තහනම් කරා ගොඩක් දේවල් දෙව්මැදුර තහනම් වුණා දේශනාව තහනම් වුණා ඔහුට දැනෙච්ච ආදරය प्रकाश करेगा इतने कांग्रेगेशन ने का नैतिकर ला दम्मा है भाई उन वाहन से मुखाद्दर करे उन वाहन से की हदवत ऐतुले तिबिच ये आदर्य नातर करे नहें इह नंगी थिंग एगुलांटो ओने नतनम मम मुकड़े देने इह मकरे नहें मुहुद्वेर लड़गी हिला हदवतीन म अर मालुंट देशना करा इंसा ये देश ना कर लेते हैं और दुखी याद है भाई तामत ये हदवती सुवंदा अधैन नमालु वाटत दने नमा जीसुआमिन वाहन से के हदवते ये आदर्य तामत दने नमा और दु देदा हक्तिस्से दने नमा ඒනිසයි තාමත් ජේ ස්වාමීන් වහන්සේගේ හදවතේ සුවඳ දන්න ඒ ලේවල ඒ සුවඳ දන්න ඒ ලේවල බලය දන්න ඒ හදවතේ ස්පර්ශය හඳුනන මිනිසු ජීවතුන් අතර ඉන්න තාක්කල් උන් වහන්සේ ගැන කියනවා මරුණට පස්සෙත් උන් වහන්සේගේ ආදරය නේ සුද්ධවන්තෙක් සුද්ධවන්තියක් වශයෙන් නොමෙරි මිනිස්සු වෙනුවෙන් ගලාගෙන යන්න මදහත් කරුවෙක් මදහත් කාර්යයක් බවට පත් වෙනවා එහෙනම් ඔබගේ හදවත කවදාක්වත් මිය ඇදෙන්නේ නැහැ ස්වාමින් වහන්සේගේ හදවතට බද්ධ වෙලා තියෙන තාක්කල් මේකේ තියෙන මස්පිඩු ටික මේකේ තියෙන පේශින් ටික මේකේ තියෙන මේ ධම්මනි ශිරා ටික ඒවා ක්‍රියාත්මක වෙන්නේ නැතුව යාවි. ඒ ඔක්කොම දිරලා යාවි. හැබැයි ඔබේ හදවත ස්වාමීන් වහන්සේගේ හදවත ඇතුලේ හැමදාම ජීවමාන වේවි. ඒ නිසා හොයන්න මොනවටද මට තව දුරටත් මොනවද කරන්න තියෙන්නේ? වහලුන්ට මිදීම දෙන්න, අන්ධයන්ට පෙනීම දෙන්න, මේ මිනිස්සුන්ට පීඨ වෙන්න ඔබ ජීවත් වෙන්න හිමින් සීරුවේ නැගිට සිටින්න ස්වාමීන් වහන්සේගෙන් අහන්න ස්වාමිනී ඔබ වහන්සේගේ හදවත තාමත් මැරිලා නැහැ ඒ නිසාමයි ඉතාලියට ගිය වෙලාවේ සප්ප්‍රසාද වහන්සේ ජීවමාන වුණ ඒ දෙව්මැදුරට ගියාම එතනදී දැනෙන් දැනගත්තේ ඒ සප්ප්‍රසාද වහන්සේ ජීවමාන වුණ එක ටෙස් කරලා බලන්න ඕනයි කියපුවාම එතන මස් කෑල්ල පේශීන් ටික අවසරේ ලැබුණා පප් වහන්සේගෙන් චෙක් කරන්න චෙක් කරලා බලනකොට කිව්වේ මේක හදවතේ ටිෂු එකක් හදවතේ ටිෂු එකක් ඉන්සහා ඔබ කියාවේ චීස් ස්වාමීන් වහන්සේගේ හදවත කෝ ඒ හදවත දැන් ඔබට උරුමයිද කියලා ඔබ ආවි ඒ හදවතට ඔබට බද්ධ වෙන්න පුළුවන්ද කියලා ඔබ ආවි
මඩ මතකයි බානු පුතා ළඟට කරලා ඒක වීඩියෝ කරා ඒ මොහොතේදී ඈත ඉඳගෙන එසප් ප්‍රසාද වහන්සේ මස් බබට පත්විච්ච තන එදා දවසේදී අම්මේ තාත්ති පුතේ දුවේ ඒ හදවත තාමත් සුදු සුදු පූපේ තුල ජීවමානයි තාමත් ජීවමානයි එනස ඔබ දිව්‍ය පූජාවට ඇවිල්ලා ඔබ සප්ප්‍රසාද වහන්සේ ලබනකොට ස්වාමීන් වහන්සේගේ හදවතයි ලබා ගන්නේ ඒ හදවතටයි බද්ධ වෙන්නේ ඒ හදවතේ බලයයි ඔබට ලැබෙන්නේ ඒ හදවතේ ශක්තියයි ඔබට ලැබෙන්නේ ඒ හදවතේ ස්පර්ශයයි ඔබට ලැබෙන්නේ ඒ හදවතේ සමාවයි ඔබට ලැබෙන්නේ එනස තමයි සප්ප්‍රසාද වහන්සේ ලබන ඔබට නිරන්තරයෙන්ම සමාව ලැබෙනවාමයි වෙන වහන්සේගේ හදවතේ තිබුණේ සමාවයි සප්ප්‍රසාද වහන්සේ තුල තියෙන්නේ සමාවයි සමාව එනිසා ස්වාමීන් වහන්සේ දෙකියමු අපේ හදවතට ඒ දැනෙන්න ඉඩ දෙන්න ඒ සමාව स्वामी मगे हदवत वेदनावक जनुनाई के लकिवा मगे हदवत हडा वेलपेनवाई के लकिवा मगे हदवत ठानी वेलाई के लकिवा मगे हदवत बिंदुनाई के लकिवा स्वामिने ओभाई सुवया ओभाई मगे हदवत सुवया ඔබහන් සේමයි මගේ හදවතට බලය ඔබහන් සේමයි මගේ හදවතට නැවුම් බව හැබවින් ස්වාමිනි අපගේ හදවත් වල තිබෙන ඒ සියලුම වේදනාත්මක අත්දැකීම් වල ඔබහන්සේගේ දැහැතට බාර කරනවා ස්වාමිනි මේ හදවත ඔබහන්සේගේ හදවතට බද්ධ කරන්න මේ හදවතේ අයිතිය ඔබහන්සේට පවරනවා ඔබහන්සේගේ හදවතේ අයිතිය මං ගන්නවා ස්වාමිනි මේ මොහොතේදී වෙන කිසිම දෙයක් ඉල්ලන්නේ නැහැ ඔබහන්සේගේ හදවතේ අයිතිය මට දෙන්න ඔබහන්සේ ජීවත්ුනේ මිනිසු වෙනුවෙන් ඔබහන්සේ ජීවත්ුනේ දුර්වල අය වෙනුවෙන් ඔබහන්සේ ජීවත්ුනේ පව්කරුව වෙනුවෙන් ඔබහන්සේ ජීවත්ුනේ අසරණ මිනිසු වෙනුවෙන් ඔබහන්සේ ජීවත්ුනේ බඩගින්නේ ඉන්න මිනිසු වෙනුවෙන් ඔබහන්සේ ජීවත්ුනේ මහා කාලකන්ණී කියලා ඒ අසරණ වෙලා ළඩ වෙලා හැංගිලා හිටපු මිනිසු වෙනුවෙන් ඔබහන්සේ ජීවත්ුනේ ස්වාමීනි එවැනි හදවතක් දෙන්න එවැනි හදවතක් දෙන්න ජේසුනේ එවැනි හදවතක් දානේ කරන්න ජේසුනේ ඔබේ වම් මත ඔබේ හදවතට තියාගෙන ඔබේ දකුණු මත ඉහළට ඔසවලා එහෙනම් ස්වාමීන් වහන්සේගේ හදවතේ ස්පර්ශය ඔබ මතක් වෙන ඕනෑම කෙනෙකුට යවන්න ඔබගේ ස්වාම පුරුෂයා බහර්යාව අම්මා තාත්තා දරුවෝ මුණුබුරු මිනිබිරියන් යාළු යෙහෙලියන් ඔබට සතුරුකම් කරන අය ඔබට විරුද්ධව කතා කරන අය ඔබට කෙනෙහිලිකම් කරන අය ඔබව විනාශ කරන අය ඔබව අතහැරපු අය ඔබව තනි කරපු අය ඔබගේ ජීවිතේ කාලකන්ණී කියලා කියපු අය ඒ සියලුම දෙනාට ස්වාමීන් වහන්සේගේ හදවතේ ස්පර්ශය දෙන්න ඒ හදවතේ සුවය දෙන්න ඒ හදවතේ බලය දෙන්න ඒ හදවත ඇතුලේ ඔවුන්ගේ ජීවිත උතුල ඒ ස්වාමීන් වහන්සේගේ හදවත ස්ථාපිත කරන්න ඔබ ස්ථාපිත කරන්න ස්වාමීන් වහන්සේට කියන්න ගිහිල්ලා ඔබ වහන්සේ ඒ හදවත ඇතුලේ ලැබුම් ගන්න කියලා කියන්න ඒ හදවත ඇතුලේ ලගුම් ගන්න කියලා කියන්න
මිකිදි අපගේ ස්වාමීන් වූ අති උතුම් ජේසු ක්‍රිස්තු ස්වාමීන් වහන්සේගේ නාමයෙන්ම අපට ලැබෙනවා මයි ආමෙන්